ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත TV YouTube channel එක අදම subscribe කරන්න. ආදරණීය ජීවිතය හරහා ඔබත් එක්ක විශේෂාංගයකින් එකතු වෙන සූතන වෙන්නේ විශේෂයෙන්ම මතක් කරන්න ඕන අපි හැමෝටම මේ අදිෂ්ඨානය කැපවීම අපි කියන විදිහට උනන්දුව නැත්තම් අනාගතය පිළිබඳ පුංචි දැක්මක් තියෙනවා නම් අපේ ජීවිතේ උන දැනකට යන්න පුළුවන් නේද හොඳ අභියෝගයක් අපි බාර අරගෙන අපි ජීවිතයේ අදිෂ්ඨානයෙන් යුතුව ඉදිරියට යන්න තියෙනවා නම් කොතරම් දෙයක්ද අද වර්තමාන පරපුරට නැති වෙලා ගිහිලා තියන්නේ අපි ඔය කියන උත්සාහය කැපවීම අදිෂ්ඨානය විතරක් කියලා සමහර වෙලාවට ඔබට හිතන ඇති මොකද අපි අනිකනාට දෝෂාරෝපණය කරමින් තමයි ඉන්නේ අපේ ගමන හදා ගන්නවට වඩා. ඉතින් ඒ විදිහට මේ අපි අතීතයේ ගොඩාක් පිරිසගෙන අපි කතා කරනවානේ. අපි ඕනතරම් රජවරු ගැන කතා අහලා තියෙනවා. එතකොට අපි සාහිත්‍යයේදී විවිධ චරිතත් එක්ක අපි කතා කරන්න සූදානමින් ඉන්නවා. සහ අපිට කතා කරන්න ඒ දේවල් ඉතුරු වෙලා තියෙනවා. නමුත් මේ වර්තමානයේ ජීවත් වන චරිතයක් පිළිබඳව අපිට වේදිකා නාට්‍යයක් කරහා ඒ අදිෂ්ඨානයෙන් ඒ කැපවීමෙන් මේ උත්සාහයෙන් කොයි විදිහටද ජීවිතයේ ඉදිරියට යන්නට අවස්ථාවන් උපයෝගී කරගන්නේ කියන කාරණා පිළිබඳව මතු කර ගන්නට පුළුවන්. ඔබ අපි හැමෝම අහලා තියෙනවා බරවක කුමරිය සිය දූරි චරිතය. අපි තරම් මහලා තිනවා මේක වසර 40කට කලින් අපේ ප්‍රවීණ සාහිත්‍යවේදී දෙනගම සිරිවර්ධනයන් අතින් විශේෂාංග රචනාවක් විදිහට මේක ලියවෙනවා. නමුත් අද වර්තමානයේ අපි අද දවසේ කතා කරන්න සූදානම් වන්නේ මේ බරවකුඹුකේ සියදෝරිස් කියන චරිතය අරලා ලියවුණු මේ විශේෂාංග ලිපිය ඔස්සේ බිහිවෙන වේදිකා නාට්‍ය පිළිබඳව. අපි අද දවසේ ගැන කතා කරන්න එකතු කරගන්නේ ප්‍රවීණ සාහිත්‍යවේදී දෙනගම සිරිවර්ධනයන්. ආයිබෝන් සුබට ඇසෙන්න. ආයිබෝන් සුබට ඇසෙන්න. ඒ වගේම අපිත් එක්ක එකතු වෙනවා මේ බරවකුඹුකේ සියදෝරිස් අපේ අධ්‍යක්ෂකතුමන් ජගත් මුතුකුමාරණ අපේ අධ්‍යක්ෂකතුමන් ආයිබෝන් සුබදැස්සන ආයිබෝන් ඔබතුමා වසර 40කට කලින් තමයි මේ විශේෂාංග රචනා පෙළක් විදිහට මේක ලියවෙන්නේ ඔව් අවුරුදු 40ක් කියන්නේ සෙන්සේ කාල සීමාවක් නෙමෙයිනේ 1983 දී මේ බරවකුමකේ සේදෝරිස් කියන මේ විශේෂාංග රචනා පෙළ ලියවෙනවා අපි පොඩ්ඩක් මතකයේ ආවර්ජනය කරමු කොහොමද කොයි විදිහටද ඔබතුමාගේ පසුබිමත් එක්ක ඒක ලියවුනේ 1983 අවුරුද්දේදී මා වැඩ කළේ හම්බන්තොට හම්බන්තොට විද්‍යාලයේ ගුරුවරයෙක් වශයෙන් සේවය කළා. ඒ අතරම දිවෙනීරද සංග්‍රහයේ විශේෂාංග රචකෙක් වශයෙන් උත් මා කටයුතු කළා. එතකොට මට ආව ආරංචියක් එක්තරා ගොවි මහත්මයෙක් පිළිබඳව. එයා අවුරුදු 20ක්ම පුරන් වෙච්ච වගා කරගන්න බැරිව අතහැරලා දාපු අක්කර 70කටත් වැඩි විශාල විදන් යායක් යායකට හතක්ම දෙකක් ඈත ඉඳලා ඇලක් කපල වතුර ගෙනල්ලා අස්වද්දපු කතන්දරයක් ආවා. ඉතින් මේ තනියම මේ ගොවියා කරපු වැඩක් අවුරුදු 50ක් විතර වයසයි එතකොට. ඉතින් මේ වීරක්‍රියාව ඇහු මොහොතේම ඇත්තටම මට හරිම පුදුම හැඟීම් ගොඩක් මගේ හිත තුල ඇති වුණා. ඒකද මට එකවරටම මතක් වුණේ මම පොඩි කාලේ කියවපු ජාතක පොතේ තිබු වන්නුපත ජාතකයේ හිටපු අර බෝසත් විදා මේ බෝසත් වෙලෙන්දා. එතුමා ඒ මහා ඒ වැලි කතරේ හොඳ දිය දහරක් මතු කළා. ඊළඟට මට මතක්ුණේ මැක්සිම ගෝකි කියන මහා ලේඛකයා ලියපු උමග කියන කෙටි කතාව. ඒ කෙටි කතාවේ ඒ තාත්තයි පුතයි දෙන්න එකතු වෙලා දෙපැත්තෙන් එක්තරා කන්දක් හරහා උමග කපාගෙන යනවා. ඒ උමග කවදාවත් ඉවර කරන්න බැරි එකක් කියලා තමයි විශ්වාසයක් තිබුණේ. නමුත් එක්තරා දවසකදී ඒ උමග ඒක කපල ඉවර කරන්න පුළුවන් වෙනවා. ඒක හරිම ආස්වාදනීය වූ අවස්ථාවක් වෙනවා. ඉතින් ඒ ඊළඟට මට ඒක මතක් වුණා ඒර්නස්ට් හෙමින්වේ ලියපු මහල්ලා සහ මුහුදේ නව කතාවේ ඉන්න සැන්තියාගෝ කියන චරිතය. ඒ මහල්ලා චරිතය යා මුහුදේ දවස් ගාණක් තිස්සේ මහා දුෂ්කර සටනක් කරලා අන්තිමේ ජයග්‍රාහකෙක් වශයෙන් ගොඩ බිමට එන හැටි ඒ කතන්දරේ. ඊළඟට අර ගුරු ගීතය කියන නව කතාවේ ඉන්න දුන්සෙන් කියන ඒ ගුරුවරයා. එයා තමාගේ වෙනුවෙන්ම නෙමෙයි අතිවිශාල මේ අලු ළමා පරපුරක් වෙනුවෙන් මහා අරගලයක් ගෙනියනවා. එයාගේ අලුත් එයාට මේ රුසියාවේ ගොඩ නැගුණු ඒ සමාජවාදී ජීවිතයට හුරු කරන්න එයාගේ ජීවිත ජයග්‍රහණය කරවන්න. මේ වගේ මහා වීර
පිරිසක් මට මතක් වුණා මේ ශ්‍රීදවර සෑයගේ මේ කතන්දරෙත් එක්ක. හැබැයි ඉතින් මම කල්පනා කළේ ඒ ඔක්කොම පොත්වල තියෙන ඒවා. නව කතා. ජන කතා. නමුත් මේ කතාව මහ පොළවේ ඉපදිච්ච හැබෑම කතන්දරයක් කියලා මම වහාම මගේ හොඳ මිත්‍රයෙක් හිටියා ඒ කාලේ අපි දිවයින පත්‍රයේ පින්තූරක ඡායාරූප ශිල්පියා ගුරුවරයෙක් ULS ආබ්දිනික සහෝදරයෙක් මම අපි දෙන්න එක වහාම ගියා ඔය ඒ ගමට බරවක මුකේ අබේසේකර කියන ගමට ඒ ගමට ගිහිල්ලා මේ සියදුරු සැය මුණ ගැහුණා අවුරුදු 50 ගණක් වයසයි ඉතින් එයා හරිම සතුටින් ඔය පිළි අරගෙන අපට එයා ඒ කතන්දරය කිව්වා එයා මාතර දිස්ත්‍රික්කයේ කෙනෙක් එයාට අක්කර කාලක්වත් නැහැ එයාට අයිති වෙලා තිබුණේ මහ පොළොවෙන් ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කළේ ඉඩම් කච්චේරයක් තිබ්බා චන්ද්‍රිකා වැව යෝජනා ක්‍රමයේ යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කෙන් ඉඩම් දෙනවා කියලා පස්සේදී මෙයාට ඉඩම් ලැබිලා මෙයා එනවා අක්කර පහක් ලැබෙනවා ගොඩින් අක්කර දෙකයි මඩින් අක්කර තුනක් ඊට බොහොම සන්තෝෂයෙන් පවුලත් එක්ක ඇවිල්ලා මේ ඉඩමේ වැඩ කරන්න සූදානම් වෙනවා තවත් ගොවි පිරිසක් ආවා නමුත් මේ සතුට ඒ දවසයි දෙකයි තිබුණේ ඒගොල්ලෝ තේරුණා මේ ඇලට වතු මේ ඉඩම් යායට වතුර දෙන ඇල යන්නේ ඉඩමට පහලින් ඉතින් හරි ප්‍රශ්නයක් ඒක දැන් උඩට වතුර එන්නේ නැහැ ඉතින් මේ මිනිස්සු ගිහිල්ලා ඉංජිනේරුවන්ට මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට මේ කණ්ඩලාව කිව්වා දැන් අපිට මේ කොහොමද මේක කරන්න වතුර නැහැ නේ කියලා ඊට පස්සේ ඉතින් අපිට කරන්න දෙයක් නැහැ මේ කලින්ම වෙච්ච දෙයක් දැන් මේකට කරන්න දෙයක් නැහැ කියලා ඊට පස්සේ අන්තිමට අවුරුදු 20ක් තිස්සේ මේ මිනිස්සු කලේ අර වතුර තියෙන කුඹුරු වල කියන්නේ ඇලෙන් පහළ කුඹුරු වල මේ ගොවිතැන් කරගෙන කුලි ගොවියන් වශයෙන් වැඩ කළා තවත් නොඑක් ප්‍රදේශවල ගිහිල්ලා මේගොල්ලෝ කුලි වැඩ කරගෙන ජීවත් වුණා හරිම දුක් ජීවිතයක් ගත කළේ පස්සේ මේ ඔය සියදොරස් අයියා ඔය සියදොරස් කියන ගොවි මහත්මයා එයා දවසක් 15ක පොය දවසක මෙයා කුලි වැඩ හොය හොයා උදැල්ල අතරින් යනවා යනකොට මෙයා අහම්බෙන් නගිනවා වැවක කණ්ඩියකට පුරාණ වැවක රොටේ වැව කියලා ඒ වැවේ කණ්ඩියම අතර නැග්ගයින් පස්සේදී මෙයාට පේනවා ඈත කිලෝ ඈතම දෙයක් විතර ඈතින් තමන්ගේ ඉඩම් යාය. ඊට පස්සේ මෙයාට සිතිවිල්ලක් ඇති වෙනවා මේ වැවේ වතුර දැන් පිට අර යනවා. මේ වතුර ටික ගෙනිච්චොත් මගේ ඉඩමට ඒක කොච්චර සාරවත් කරන්න පුළුවන්ද කියලා ඒක. මේ හැඟීම ඇති වෙනවත් එක්කම එයා ඇහෙන් ඇලක් කපනවා. ඊට පස්සේ එයා උදැල්ල අරගෙන ඇත්තරම ඇල කපන්න පටන් ගන්නවා. ලකුණු කරනවා දවස් ගාණක් යනවා ඒකට. හිමින් ලකුණු කරගෙන ගිහිල්ලා එයා මේ අර එයාගේ ඉඩම් වලටම ඒක යා කරනවා. හැබැයි ඉතින් පුංචි අඟල් ගානක එකක්. මොකද එයා බැලුවේ තමයි කතාවේ ප්‍රශ්නේ නේද? ඔව්, ඔහොම ගිහිල්ලා අවසානයේදී හැබැයි මේක පිස්සු වැඩක් වශයෙන් තමයි ගමේ මිනිස්සු සලකන්නේ. මේ ඔය කවදාත්ම වතුර ගන්න බෑ කියලා හිතනවා. අපි කතා කරමු මේ ගැන බවත් පිස්සු වැඩක් නොවේ නේ කියලා නේද? අපිට පැහැදිලි වෙනවා නාට්‍ය බලන්නත් හැමෝටම අවස්ථාවකුත් තියෙනවා. අධ්‍යක්ෂකතුමනි කොහොමද මේක මේ දැන් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේක දැන් 1983 දී මේක රචනා වුණා. ඊට පස්සේ 10 ශ්‍රේණියේ සිංහල භාෂා පොතේ මේක සඳහන් වෙනවා පෙළ පොතේ සඳහන් වෙලා තියෙනවා. එතකොට මේක සාමාන්‍යයෙන් අධ්‍යාපනයටත් ළමයින්ට දිරිගැන්වීමකටත් මේ කතාව එකතු වෙලා තියෙනවා. එහෙම අවස්ථාවක කොහොමද ඔබතුමා නාට්‍යයක් විදිහට මේක යොමු කරගන්නේ? කොහොමද ඒ සම්බන්ධය අපිට මතක් කර මේ ගැන? ඒක ඇත්තටම ඉතින් මම මෙතුමගේ පාඨකෙක්. මෙතුමගේ ඔය බරවක කුඹකේ සියදෝරිස් ව්‍යාපාරය කියලා විශේෂාංග රචනා ග්‍රන්ථයක් තියෙනවා. 56ක් තියෙනවා ඒකේ. ඒකේ පළවෙනියට තියෙන්නේ බරවක කුඹකේ සියදෝරිස් කියන ඔය කතා ප්‍රවෘත්තිය. හරි, දැන් මෙතුමගේ රචනා හරි අපූර්වයිනේ. කියවන්න හරිම අපූර්වයි. හරිම මේ රසවත්. ඒ රචනා ශෛලියත් හරිම වැදගත්. එතකොට දැන් මෙතුමා මට ඒක ඒ පොත දෙනවා. දුන්නයින් පස්සේ මම කියවනවා. කියවලා මම යෝජනා කරනවා මේ අපි මේක නාට්‍යකට වගේ හරවන්න පුළුවන් වුණොත් හොඳයි නේද? අපි කරමුද එහෙම කියලා. ඉතින් මෙතුමා ඒ දවස්වල එච්චරම එකට උනන්දුවක් වුණේ නැහැ. අපි පසුගිය කාලේ අපි දෙපළ එකතු වෙලා පුංචි කලා සම්දානයක් එකතු කරගත්තා. කිසිම පැත්තකට නැති ස්වාධීන කලා සංවිධානයක් සංහිඳ සංස්කෘතික සංසදය කියලා. එතෙන්දී ආවා ඒකේ අරමුදල් රැස් කරන කටයුත්ත කොහොමද කරන්න කියලා. ඉතින් ඒකට යෝජනාක් වශයෙන් තමයි මේක කරේ. මම ඉතින් හරි බාර දූර කාර්යයක්. මොකද මේ වගේ රචනාවක් කොහොමද පෙරලන්නේ වේදිකා නාට්‍යයකට කියලා. වේදිකා නාට්‍ය කියලා කියන්නේ නාට්‍යමය අවස්ථා වලින් පිරිච්ච ඒ ගාන වෙච්ච
මේ අවස්ථා තියෙන්න ඕනනේ. ඉතින් ඒ අනුව තමයි මම මේ පිටපත රචනා කරේ. එතකොට ඒකේ කිසිම හානියක් නොවෙන්න මෙතුමාගේ දෙනගම සිරවදන යන්ගේ විශේෂාංග රචනයට කිසිම හානියක් නොවන විදිහට ඒ චරිතය දියුණු කළා. ඒ චරිතය දියුණු කළා මේ ඉතින් අපි ඔය තව ඉස්සරහට කතා කරමු. අපිට මේ දැන් බරවකුඹුකේ සියදොරිස් කියන වේදිකා නාට්‍ය මේ මාසේ 30 වෙනිදා අපිට බලන්න පුළුවන්. හැබැයි ඊට කලින් දැන් පුංචි කොටසක් අපිට බලන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අපි බලමු කොහොමද මේ නාට්‍ය කටයුතු සහ නාට්‍ය කොයි විදිහටද ඔබට දකින්න අවස්ථාවක් ලැබෙන කියලා අපි බලලෙමු. බරවකුඹුකේ සියදොරිස් ඔබට බලන්න අවස්ථාවක් තියෙනවා සජීවීව. මේ අපි දකින්නේ මේ වීඩියෝ දර්ශනයක් නේද? මේක සජීවී අත්දැකීමක් විදිහට වේදිකා නාට්‍ය නරඹන්න හැමෝටම අවස්ථාවක් තියෙනවා. ජූලි මාසයේ 30 වෙනිදා මහරගම ජනාධිපති විද්‍යාලයේ රංගශාලාවේදී සවස 2:30 සහ 6:30 තියෙන. ඉතින් හැමෝටම එකතු වෙන්න පුළුවන්. එදිනෙම තමයි මංගල දර්ශනයක් තියෙන්නේ. මේ කතා කරන මේ දැකපු චරිත පිළිබඳව අපිට සජීවීව ඔබට ඒ අත්දැකීම් බෙදා හදා ගන්න පුළුවන්. දෙනගම මහත්මයා, දැන් මේ සජීවීව නැත්තම් අපි කියනවා දැන් මේ අත්දැකීම් ලබා ගන්න පුළුවන් වුණාම විශේෂම කාරණේ තමයි මේ ජීවමාන චරිතයක් පිළිබඳ. මං හිතන්නේ පළවෙනි වතාවට තමයි මේ විදිහට වේදිකා නාට්‍යයක් අරහා අපිට කතා කරන අවස්ථාව ලැබෙන්නේ. එනිසා අපි ඒක ගැන මතක් කරමු. ඔව්, ඇත්තටම ලංකාවේ ජීවමාන චරිතයක් පිළිබඳව මේ වේදිකා නාට්‍යයක් ගොඩනැගෙන පළවෙනි වතාව තමයි මේකම. ලෝකේ නම් එහෙම එකක් ගොඩනැගුණා, හිට්ලර් ගැන බර්ල් බ්‍රෙස්ට් නාට්‍යයක් කළා. හැබැයි ඒ නාට්‍ය කරපු ගමන් බර්ල්ප්‍රෙස් ගියා රට අතහැරලා. මොකද එයාට ඉන්න යන්න වුණා, මොකද හිට්ලර් එක ඉන්න බෑනේ ඉතින්. ඒ නිසා නමුත් මම හිතන්නේ අපි ජගත් මුතුකුමාරණ හරි. දැන් ඔය පළවෙනි විදිහට ප්‍රථම වතාවට තමයි ජීවමාන චරිතයක් පිළිබඳ වේදිකා නාට්‍යයක් කරහයිනේ. මේක විශේෂත්වයක් තියෙනවා. මොකද මේක මේ අධ්‍යාපන අමාත්‍යංශයේ මේක සිංහල පෙළ පොතට ඇතුළත් කරලා තියෙනවා 10 ශ්‍රේණිය. ඒ නිසා මේකේ විශේෂත්වය තමයි මොකද මේක සමාජයට පණිවිඩයක් ලබා දෙනවා. ජගත් මහත්මයා, අපි ඒක ගැන මතක් කරමු. මොකද මේක අපි හිතන වගේ වේදිකා නාට්‍යයකට පමණක් කොටු වෙච්ච දෙයක් නෙමෙයි. මේ තුළින් සමාජගත කරන පණිවිඩයක් තියෙනවා. ඒ නිසා අපිට ඒක ගැන කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. දැන් අපි අපේ සමාජයේ බොහෝ තැන්වල බොහෝ විට අපිට හමුවන්නේ අලස කුසීත චරිත. ඒ අලස කුසීත චරිත දැක්කහම මේ ඒගොල්ලා දැන් අපේ රට දිහා බැලුවමත් මේ දේ සිද්ධ වෙන්න, මේ අද අපි පවතින තත්ත්වය මේ ආකාරයෙන් සිද්ධ වෙන්න ඒ චරිත බලපාලා තියෙනවා නේද ගමාත්‍ය? එතකොට දැන් ඒ චරිතවලට නෙමෙයි මේ කතා කරන්නේ. මං හිතන්නේ අධ්‍යාපන අමාත්‍යංශයට මේ කතා ප්‍රවෘත්තිය, මේ විශේෂාංග රචනය තෝරා ගැනීම පිළිබඳත් ස්තුතියවන්ත වෙනවානේ. මොකද අපේ බාල පළපුර වෙනුවෙන් එදේ කිරීම පිළිබඳ දැන් අපිට පුළුවන් කමක් ඇති වුණා. මේ තුළින් ඒ පරපුර ඊට වඩා ඉදිරියට අරගෙන යන්න ශක්තියක් ධෛර්යයක් ඇති මිනිස්සු ගැන කියවෙන මේ කතන්දරේ නිර්මාණය කරන්න. මං හිතන්නේ මගේ බලාපොරොත්තුව සහ මේ දෙනගම සිරවදන මහත්තයාගේ බලාපොරොත්තුව තමයි මේ කුසීත කම්මැලි ජාතියක් වශයෙන් දැන් අපි ඉන්න තැනින් ගොඩනගන්න අපිට විතරක් පුළුවන් වෙන එකක් නැහැ. හැබැයි අල්පයක් හරි එක කරන්න පුළුවන් නම් අපි ජාතික අවශ්‍යතාවයක් ඉෂ්ට කරා කියලා මේ තේරෙනවා. හරි, දැන් මේ නාට්‍යයට කොහොමද සම්බන්ධ වෙන රංගන ශිල්පීන් ශිල්පිනියන් පිළිබඳ අපි මතක් කරමු. විශේෂයෙන් ඔබේ කලා කවී ඉන්න පිරිසක්ට සම්බන්ධ වෙන්නේ කොහොමද මේ බරවකුඹුකේ සියදොරිස් වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන රංගන ශිල්පීන් ශිල්පිනියන්? ඇත්තම මේක ඒකෙත් විශේෂත්වයක් තියෙනවා. මේ අපේ කලා සංගමයට අයිති පිරිසකගෙන් මේක කරමු කියලා තමයි යෝජනා වුණේ. එතකොට ඒ යෝජනාව මත එතනක් තින්නේ. ඉතින් දැන් අද සංගම් කුවෙන් පස්සේ තරුණ එනෝ අඩුයි. ඉතින් අවුරුදු 45-48 වගේ වයස් සීමාවෙ ඉන්න කට්ටියෙන් ඉහළට තමයි ඉන්නේ. එතකොට මේකේ ඔක්කොම රංගන ශිල්පීන් ආදුනිකයි. මේ අවුරුදු 48ත් අවුරුදු 75ත් අතර ඉන්න පිරිසක් තමයි මේකේ රඟපාන්නේ. ශිල්පීන් 8 දෙනෙක් ඉන්නවා. 8 දෙනෙක් ඉන්නවා. ඒ 8 දෙනා ඇත්තටම මේ වේදිකාව ගැන හුරුවක් නැහැ, අයන්නවක්වත් දන්නේ නැති පිරිසක් තමයි අද මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒකේ සියදොරිස්ගේ චරිතය මම රඟපානවා. මේ අනිත් චරිත හත වශයෙන් උපුල් සලුවඩන, බණ්ඩාර කඳුළුගමුව,
දේවි ගාල්ලගේ, රමණී මල්ලිකාරච්චි, සමන් කුමාරි විධානගේ, ඊට පස්සේ අසංක ප්‍රදීප්, ඊළඟට රංගාලෝකයේ කරන රංග සමරකෝන් ප්‍රවීණේ, සිරිසේන තුඩුවගේ මහතා රංගපානෝ. ඒ මහත්මයා තමයි අවුරුදු 75ක මහත්මේ. හැබැයි ඉතින් ලොකු සතුටක් ලැබුණා. ඉතින් ඒ සතුට මමත් ලැබුණා, දෙනගම සිරිවර්ධන මහත්තයාත් ලැබුණා. ඒ එක්කම මේකේ වේදිකා පරිපාලනය කරනවා දමයන්ති හුළුගල්ල, මේ වේශ නිරූපණය කරනවා නිරංජන් චන්ද්‍රාදිත්‍ය. අපි මතක් කරමු කොහොමද මංගල දර්ශනේ තියෙන්නේ, කොහොමද කොයි විදිහටද එකතු වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ කියලාත් මතක් කරමු. ඔව්, මංගල දර්ශනේ තියෙන්නේ මහරගම ජනාධිපති විද්‍යාලයේ රංග ශාලාවේදී 2:30ට සහ 6:30ට. ඒකේ විශේෂත්වයක් තියෙනවා, මේ සියදෝරිස් කියන ජීවමාන චරිතය එදාට ප්‍රධාන ආරාධිතය වතෙන් සහභාගී වෙනවා. මං හිතන්නේ සිංහල ඒ පෙළපොත අධ්‍යයනය කරන පරිශීලනය කරන අයට දැක බලා ගන්නත් පුළුවන් වෙයි, කතා බහ කර ගන්නත් පුළුවන් වෙයි. එදාට එතුමාට අපි ප්‍රණාම පුරුද කරන දෙයක් කරනවා. හැබැයි ඉතින් විශේෂ ප්‍රණාමය තමයි එතුමා වෙනුවෙන් මේ නාට්‍ය කිරීම. ඉතින් මම ආරාධනා කරනවා සියලු දෙනාටම පුළුවන් නම් ඇවිල්ලා බලන්න, විශේෂයෙන් සිංහල භාෂාව ගන්නන ගුරුවරු සහ ළමයි, ඉගෙන ගන්න ළමයි. අපිත් ආරාධනා කරනවා හැම දිනටම එකතු වෙන්න පුළුවන්. දෙනගම සිරිවර්ධනයන් විසින් රචනා කරන ලද බරවකුඹකේ සියදෝරිස් විශේෂාංග රචනා පෙළක් විදිහට තමයි මුලින්ම තිබුණේ. දැන් වසර 40කට පසුව වේදිකා නාට්‍යයක් විදිහට ජගත් මුතුකුමරණයන් විසින් අධ්‍යක්ෂණය කළා තිනු. ඒ නිසා හැම දිනටම බලන්න පුළුවන්. විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ පෙළපොතේ තියෙන නිසා මේක යම් පණිවිඩයක් සමාජගත වේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා එකතු වෙන්න ජූලි මාසේ 30 වෙනිදා මහරගම ජනාධිපති විද්‍යාලයේ රංග ශාලාවේදී සවස 2:30 සහ 6:30ට තමයි තියෙන්නේ. හැමෝටම එකතු වෙන්නත් අවස්ථාවක් ලැබෙනවා. බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක මේ කතා බහට එකතු වුණාට. අපි ප්‍රවීණ සාහිත්‍යවේදීතුමන් දෙනගම සිරිවර්ධනයන්, මේ වගේම නාට්‍ය අධ්‍යක්ෂක ජගත් මුතුකුමාරණ මහත්මයාට දෙදෙනාටම බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වුණාට. අයිබෝන් සුබ දවසක්. අයිබෝන් සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.